ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ ජනහමුවක් පැවැත්ුණා. ජනහමුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා. මේ කුඩු ව්‍යාපාරේ අපරේ පුරන් කරන්න ඕනේ නැද්ද? අන්න ඒක කරනවා අපි. අපි කාටවත් ණයක් නෑ බයක් නෑ. පොලිසිය මාත්‍රුනේ මේ වැඩේ කරන්න ඕනකම තියෙනවා. දේශපාලන පැත්තකින් තිබ්බොත් සල්ලි වලට පගා වලට යටත් වෙන්නේ නැති විදිහට හැදුවොත් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා අපි පොලිසිය මාත්‍රුන්ට තමගේ තනතුරේ ගෞරවේ, තමගේ යුනිෆෝම් එකේ ගෞරවේ තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් හදනවා. අද දේශපාලකයෙක් කියන විදිහට වැඩ කරන්න වෙලා තියෙනවා. ඒ විදිහට වැඩ කරේ නැත්තම් ට්‍රාන්ස්ෆර් එකක්. එහෙම නැත්තම් උසස් වීමක් ලැබෙන්නේ නැහැ. අන්න රටේ ඇති කරන වෙනසක්. අධ්‍යාපනය කඩාවැටලා තියෙනවා. කොච්චර දුර යනවද දෙමෝපිය දරුවන්ට උගන්වන්න? කොච්චර මහන්සි වෙනවද? ලෝකෙ මෙහෙම දරුවන්ට උගන්වන්න මහන්සි වෙන්නේ නැහැ. අම්මට නිින්දකුත් නැහැ. දරුවට නිින්දකුත් නැහැ. මොන අධ්‍යාපන ප්‍රධාන පාරක් අධ්‍යාපනය අපි වාර්තා බැලුවා. අධ්‍යාපනය නැත්නම් දුප්පත්, දුප්පත් නම් නූගත්. දැන් දුප්පත්කමයි අධ්‍යාපනය අතර සම්බන්ධයක් තියෙනවා. පෞගේ කාලේ රිමාන්ඩ් බාරයට පත් වුණු අයගෙන් 85%ක් විතර 10 පන්තියට යටින් ගෙන ඉගෙන ගන නැත්නම් අපරාධත් එක්ක සම්බන්ධයක් තියෙනවා. කුඩු වලට ඇබ්බැහිව අයගෙන් 75%ක් විතර 8 පන්තියට යටින් ඉගෙනගෙන තියෙන්නේ. එහෙනම් මද්ද්‍රව්‍යයේ අධ්‍යාපන අතර සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මේ රට හදන්න අධ්‍යාපනයේ ප්‍රධාන වැඩි මේ ගානට ආහාර අරගෙන, මේ ගානට අයිස් අරගෙන, මූදු ගිල්ල මාළු වලලා මාළු වික්කම පාඩුයි. ලෝකේ වල සානාධාර දෙනවා. නෙලන මාළු අස්සන බලලා, යන වියදම බලලා අපි වාර්ෂික සානාධාර දෙන සැලසුම් කළා තිබෙනවා. බෝට්ටු ටික මූදට යවන්න ඕන. මූදෙන් මාළු ටික අල්ලගෙන ඉන්න ඕන. ඒක රට දියුණු කරන්න පුළුවන්. අපිට ඕන මොකද්ද? පොහොසත් රටක්, ජනතාව ජීවිත උසස් වෙන්න ඕන. හැබැයි ඒක කරන්න මොකද කරන්න ඕන? අපි දිනන්න ඕන. අපිට දකුණට ගියපුවාම දකුණේ ජනතාව බය වෙන්න එපයි කියනවා. දකුණ හොදලා එන්නේ. හැබැයි තමුන්වාසල සහයත් අවශ්‍යයි. අපිට ආණ්ඩුවක් ඕන. උතුරු නැගෙනහිර දකුණ සියලු පළාත්වල විශ්වාසී දඟත් ආණ්ඩුවක්. අන්නේ ආණ්ඩුව අපි හදමු. තමුන්වාසල අපි විශ්වාස කරන්න. මේ රටේ ජනතාව නායකයෝ හදනවා. කෙටි කාලෙකින් එපා වෙනවා. හැබැයි පළවෙනි වතාවට ආණ්ඩුවක් හදමු. අපි ඔක්කොම එකතු වෙලා ජනතාවගේ ආණ්ඩුවක් හදමු.